අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කෝප් කමිටු මන්ත්‍රීවරු 5 දෙනෙක් ඇලෝෂියස් සමග දුරකථන සංවාද පවත්වා ඇති බව බැඳුම් කර කොමිසමේදී හෙළිවෙයි. සඳුදා කොමිසම හමුවේ පෙනී සිටින්නේ අගමැතිට දැනුම් දීමක්. රට තුල රහස් කඳවුරු නොමැති බවත් කිසිවෙකු එවැනි කඳවුරු තුල රඳවාගෙන නොමැති බවත් ජනපති අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට අවතාරණය කරයි. සීමා නිර්ණයට එරෙහි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරී බවට ඒකාබද්ධයෙන් චෝදනා. එක පුද්ගලෙක් ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතුමාගේ පුතා පසඳ යාපා අබේවර්ධන පළාත්සම මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරය. අනිත් පුද්ගලයා දයාසිරි ජයසේකර ඇමතුමා මේවර මැතිවරණ ඉදිරිපත් කරන්න ඉන්න තුන්වෙනි පුද්ගලයා මේ ඩිලාන් පෙරේරා ඇමතුමාගේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ ඉන්න පුද්ගලෙක්. උතුරු පළාත් අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි. එළඹෙන සඳුදා බැඳුම් කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතැයි එම කොමිසම අද නිවේදනය කළා. ඒ විශේෂ සාක්ෂි විමසීමේ සැසිවාරයක් සඳහා එම කොමිසම අද යළි රැස් වූ අවස්ථාවේදී. දවසේ පුවත මහබැංකු බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම සඳහන් කළේ තමන් යොමු කරන ලද පළමු ප්‍රශ්නාවලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දියුරුම් ප්‍රකාශයක් මගින් පිළිතුරු සපයා ඇති බවයි. තවත් ප්‍රශ්නාවලියක් අග්‍රාමාත්‍යවරයාට යොමු කර ඇති බව ප්‍රකාශ කළ කොමිසම වැඩිදුරටත් පැවසුවේ ඊට පිළිතුරු අපේක්ෂාවෙන් සිටින බවත් එළඹෙන සඳුදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි. මේ අතර අද පැවති විශේෂ සාක්ෂි විමසීමේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් යන මහත්වරුන්ගේ ජංගම දුරකථන විශ්ලේෂණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපපොලිස් පරීක්ෂක යසංක ජයසිංහ මහතාගේ සාක්ෂි විභාග කළා. ඔහු ඉදිරිපත් කළ වෝහාරික සන්නිවේදන විශ්ලේෂණ වාර්තාවේ දැක්වෙන්නේ 2015 වසරේ පෙබරවාරි මස 25 වන දින පැවති ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුව අවසන් වී ටික වේලාවකට පසුව එවක මහබැංකු අධිපති අර්ජුන් මහතා අග්‍රාමාත්‍යවරයාට දුරකථන ඇමතුම් දෙකක් ලබා දී ඇති බවයි. එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා සඳහන් කළේ මහබැංකුවට රුපියල් බිලියන 10ක බැඳුම් කර ලැබී ඇති බවට හිටපු මහබැංකු අධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවට අග්‍රාමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සඳහන් කළ බවයි. එම දිනේදී අමාත්‍ය සාගල රත්නායක, එවක මුදල් අමාත්‍ය රවි කරුණානායක, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා සහ අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් අතර ඇමතුම් සහ කෙටි පණිවිඩ හුවමාරු වී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. ඊට අමතරව සාක්ෂිකරු පැවසුවේ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් අතරද දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි. ඔවුන් දෙදෙනා මාමා සහ බෑණනුවන් බැවින් ඇමතුම් ලබා ගැනීම විශේෂයක් නොවන බව ප්‍රකාශ කළ රජයේ නීතිඥවරයා පැවසුවේ විමර්ශනයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ඇමතුම් තොරතුරු කොමිසමට ඉදිරිපත් කරන බවයි. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු අර්ජුන් ඇලෝසියස්ගේ ලේකම්වරියක් සහ රියදුරෙකු සහ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අතරද දුරකථන ඇමතුම් 15ක් හුවමාරු වී ඇති බව සාක්ෂිකරු පැවසුවා. සාක්ෂිකරු සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසෙන යන මහත්වරුන් අතර ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුව වූ සමයේ දුරකථන ඇමතුම් 27ක් හුවමාරු වී ඇති බවයි. ඉන් 15ක්ම හිටපු මහබැංකු අධිපතිවරයාගේ දුරකථනයෙන් ලබාගත් ඒවා බව සාක්ෂිකරු පැවසුවා. සාක්ෂිකරුට අනුව ඇමතුම් මටක් කාර්යාල වේලාවෙන් පිටතදී හුවමාරු වී ඇති අතර දෙදෙනා අතර හුවමාරු වූ කෙටි පණිවිඩ ගණන 7ක්. මෙම ඇමතුම් සහ කෙටි පණිවිඩ හුවමාරු වූ දිනයන් බැඳුම් කර සිද්ධියට සම්බන්ධ බව රජයේ නීතිඥවරයා සඳහන් කළා. සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනත් කිසිදු ප්‍රාථමික අලවිකාර ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු සමග සිදු කළ දුරකථන සංවාද නොමැති බවයි. බැඳුම් කර සිද්ධියේදී සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ලන්සු තැබීමේ අවසන් තීරණය ගත් ඉන්දික සමන් කුමාර සහ අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් අතරද ඇමතුම් 30ක් හුවමාරු වී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. ඊට අමතරව බැඳුම් කර සිද්ධියේ චෝදනා එල්ලවන තවත් නිලධාරීන් රැසක් සහ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අතර ඇමතුම් හුවමාරු වී ඇති බව සාක්ෂිකරු පැවසුවා.
සාක්ෂිකරු පැවසුවේ ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුවට පෙර එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන් හමු වී අඩුපොලි අනුපාතයකට ලන්සු තබන ලෙසට ප්‍රකාශ කළ අතර එම හමුවෙන් පසු අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම බැංකු ප්‍රධානීන්ට එක පිට එක ඇමතුම් ලබා දී ඇති බවයි. අනතුරුව අර්ජුන් ඇලෝෂියස් මහතා ලබාගත් ඇමතුම් සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. සාක්ෂිකරු පැවසුවේ අර්ජුන් ඇලෝෂියස් සහ හිටපු අමාත්‍ය රවි කරුණානායක අතර දුරකථන ඇමතුම් 387ක් සහ කෙටි පණිවිඩ හුවමාරු වී ඇති අතර ඉන් 84ක්ම අයත් වන්නේ ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුව සිදු වූ වසරක කාලයකට බවයි. ඊට අමතරව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා සමගද අර්ජුන් ඇලෝෂියස් මහතා දුරකථන සංවාද 343ක් පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපපොලිස් පරීක්ෂක යසංක ජයසිංහ මහතා ප්‍රකාශ කළා. සාක්ෂිකරු පැවසුවේ අර්ජුන් ඇලෝෂියස් සහ සේවක අර්ථසාධක අරමුදලේ ඉන්දික සමන් කුමාර ඇතුළු රාජ්‍ය ආයතනවල බැඳුම් කර මිලදී ගැනීමේ බලය හිමි නිලධාරීන් සමග දුරකථන ඇමතුම්වලට අමතරව වයිබර් වට්ස්ඇප් ඇමතුම්ද ලබාගෙන ඇති බවයි. ඉන් ඇතැම් ඇමතුම් හුවමාරු වී ඇත්තේ බැඳුම් කර වෙළඳපොළ පිළිබඳව ඉතා රහසිගත තොරතුරු අනාවරණය කෙරෙන මහබැංකුවේ හමුවීම් පැවති දිනවල බව රජයේ නීතිඥවරයා සඳහන් කළා. බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ අටවන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සමගද අර්ජුන් ඇලෝෂියස් දුරකථන සංවාද ඇති කරගෙන ඇති බව සාක්ෂිකරු පැවසුවා. සාක්ෂිකරු පැවසුවේ ඉන් අර්ජුන් ඇලෝෂියස් සමග වැඩිම දුරකථන සංවාද සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා වන අතර එම සංඛ්‍යාව 62ක් බවයි. ඉන් 36ක්ම රාජ්‍ය අමාත්‍යවරයා විසින් ලබාගෙන ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා සමග අර්ජුන් ඇලෝෂියස් දුරකථන සංවාද 23ක් පවත්වා ඇති බව ප්‍රකාශ කළ සාක්ෂිකරු පැවසුවේ ඉන් 13ක්ම අදාළ මන්ත්‍රීවරුන් ඇලෝෂියස්ට ලබාගෙන ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යසංක ජයසිංහ මහතා සාක්ෂි විමසීම අවසන් කරමින් පැවසුවේ අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ අර්ජුන් ඇලෝෂියස් යන අමාත්‍යවරුන් අතර හුවමාරු වී ඇති ඇමතුම් ගණන 2ක් බවයි. කෙසේ වෙතත් අමාත්‍ය දයාසිරි ජයසේකර සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. ඔබතුමා යම් කිසි හෝ දුර්ගතන සාකච්ඡාවක් පැවැත්වුවද මොන් සමග? නැහැ, කිසිසේත් නැහැ. ඇලෝෂියස් කියන පුද්ගලයා මම කිසි දිනක මුණ ගැහිලා නැහැ, කතා කරලා නැහැ, දුරකථනයෙන් කතා කරලා නැහැ. මෙවැනි පුද්ගලයෙක් සමග මට කිසිම ගනුදෙනුවක් නැහැ. ඒ වගේම කෝප් කමිටුවේ මම මේ පුද්ගලයාට විරුද්ධව ඔහුව අපරාධ පරීක්ෂණයක් කොට අත්අඩංගුවට ගත යුතුයි කියලයි මගේ ස්ථාවරය වුණේ. එතකොට කොහොමද මේ ඇලෝෂියස්ගේ දුරකථන අංකයෙන් ඔබතුමාගේ මේ දුරකථනයට ඇමතුම ලැබෙන්නේ සහ ඔබතුමාගේ දුරකථන අංකයෙන් නැවත ඇමතුමක් ලබා දෙන්නේ? තොෂිම මගේ Facebook ගිණුමේ තියෙන මේ දුරකථන අංකයමයි. ඒ වගේම ඒ දුරකථනය මම පාවිච්චි කරනවා, කාර්යාලය අය උත්තර දෙනවා, මගේ ආරක්ෂකංශය උත්තර දෙනවා. ඒ කියන්නේ ඔබතුමාට ලැබෙන දුරකථන ඇමතුම් විශේෂ ආරක්ෂකංශය එහෙම නැත්නම් කාර්යාලය අය ඔබතුමා දැනුවත් කිරීමක් කරනවද මෙන්න මේ පුද්ගලයින් මේ දුරකථනය හා සම්බන්ධ වුණයි කියලා? ඔව්, වැඩක පුද්ගලෙක් නම් එහෙම මේ ඒ පිළිබඳව දැනුවත් කරනවා. නමුත් කවරදාකවත් මෙවැනි පුද්ගලෙක් පිළිබඳව මට දැනුවත් වෙලා නැහැ. ඔබතුමා මේ බැඳුම් කර කොමිසමේ අද හෙළිදරව් වුණු කරුණු අතරේ පොපචුවල් ට්‍රෙෂරිස් සමාගමත් එක්ක සම්බන්ධකම් පැවැතු කෝප් කමිටු සමාජිකයින් අතරේ ඔබේ නමත් කියවුණා. මොකද්ද මේ චෝදනාව? ඔව්, දිගින් දිගටම කතා කරේ හමු වෙන්න ඕනේ කියලා. ඊළඟ දෙවෙනි කෝල් ඇත්ත ඒක සම්බන්ධව තිබුණේ. ඊළඟට මම ඔහුව හමු වුණා. මම වගේ අමාත්‍යංශයමයි හමු වුණේ. මොකද අපිට හොරයක් කරන්න දෙයක් නැති නිසා. ඔහු මගෙන් ඉල්ලා හිටියා මේ කාරණේදී ඔහු නිර්දෝෂයි. ඒ නිසා කරුණා කළා ඒ වෙනුවෙන් යම් සහයෝගයක් දෙන්න කියලා. හැබැයි මම ඔහුට බොහොම පැහැදිලිව කිව්වා මෙතන විශාල වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මට ඒ සම්බන්ධව උදව් කරන්න හැකියාවක් නැහැ කියන කාරණේ. ඒ හැර වෙන කිසිම අවස්ථාවක ඔහු මාත් එක්ක සාකච්ඡා කරෙත් නැහැ, කතා කරෙත් නැහැ. ඔහුගෙන් මම අපාර්ට්මන්ට් අරගෙනත් නැහැ, අපාර්ට්මන්ට් වලට කුලිය අරගෙනත් නැහැ. ප්‍රොපෝෂල් ගණදුනුව සම්බන්ධව ඔබතුමා විවිධ වේදිකාවල් වල බොහොම තැටි ලෙස අදහස් ප්‍රකාශ කරා. ඔබතුමා පරිසම් වුණාද මේ කාරණේ කොතනකවත් සඳහන් නොකරින්? එහෙම නැත්නම් නෑ නෑ, අතරම ඒක අදාළ කරන්නේ. මොකද හේතුව මම ඔහු ආරක්ෂා කරන නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔහුට විරුද්ධවත්, ප්‍රොපෝෂල් සමාගමට විරුද්ධවත්, ඒ වගේම කොමිෂන් සභාව පත් කරලා මේ සම්බන්ධව සොයා බලන්න ඕනේ කියලා යෝජනා කරපු කමිටුවේ එක සමාජිකයෙක් මම කියන්න තිබුණා. එහෙමනම් මට මේව බලපෑම් කරා, සල්ලි දෙන්නද? හැබැයි එහෙම කවදාකවත් ඔහු මට ඒ වෙනි කතාවක් කිව්වේ නෑ. දවසේ පුවත වසර 30කට පමණ පසු කොළඹ නගරයේ ඉදිකෙරුණු ප්‍රමුඛතම සංචාරක හෝටලේ වන ශැංග්‍රිලා කලම්බෝ අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක් එක්ව සිටියා. සමාරම්භක උත්සවය දෙරටේම සංස්කෘතිකාංගවලින් විචිත්‍රවත් වුණා.
ශැංග්‍රිලා හෝටල් සමූහයට අයත් 101 වන හෝටලයේ ලෙස විවෘත කෙරුණු මිහි අති සුඛෝපභෝගී කාමර 34ක්ද ඇතුළුව කාමර 541කින් සමන්විතයි. හෝටලයේ පළමු අමුත්‍ය ලෙස ජාත්‍යන්තර කීර්තියටපත් ශ්‍රී ලංකේය සම්භවයක් සහිත බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්නැන්ඩස් පිළිගැනුණා. මෙතර අතුරුදන්වන්ගේ පෞල්වල සමාජිකයන් පිරිසක් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරත වුණා. රජයේ සිරකඳුරුවල ඇතැම් පිරිස් රඳවාගෙන සිටින බවට එළඹෙන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ රහස් කඳවුරක් වත්මන් රජයට නොමැති බවයි. කිසිදු පිරිසක් එලෙස කඳවුරක රඳවාගෙන නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. අතුරුදන්වන්ගේ පෞල්වල සමාජිකයන්ගේ පැමිණිලි සහ ඉල්ලීම් එක්රැස් කිරීම සඳහා නව අයිතුම්පතක් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා යොමු කිරීමට උපදෙස් ලබා ජනාධිපතිවරයා එම තොරතුරු දෙසැම්බර් 15 වනදාට පෙර එක්රැස් කරන ලෙසටද සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දීමට කටයුතු කරන ලෙසට බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පළාත් පාලන සීමා නිර්ණ ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව එළඹෙන 22 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභිභාෂණාධිකරණය අද දැනුම් දුන්නා. ඒ අදාළ පෙත්සම අභිභාෂණාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී. කොළඹ, මහනුවර, මාතර, ඇඹිලිපිටිය සහ හාලියාල යන පළාත් පාලන බල ප්‍රදේශවල පදිංචිකරුවන් 6 දෙනෙකු විසින් ඊයේ මෙම පෙත්සම ගොනු කර තිබුණේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කරමින් සීමා නිර්ණය සඳහා පත් කළ මුල් කමිටුවේ නිර්දේශවලට පටහැනිව අනු කමිටුවේ නිර්දේශ පමණක් ගැසට් නිවේදනයට ඇතුළත් කර ඇති හේයින් අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔවුන් එමගින් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ පෙත්සම අද සලකා බැලුනේ අභිභාෂණාධිකරණ සභාපති විනිසුරු LTB දෙහිදෙනිය, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. මෙම පෙත්සමට මැදිහත්කරුවන් ලෙස පෙනී සිටීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, පැෆරල් සංවිධානය, කැෆේ සංවිධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අභිභාෂණාධිකරණයෙන් එල්ලීමක් කළා. එම ඉල්ලීමට අභිභාෂණාධිකරණය අවසර ලබා දුන්නා. මේ අතර පෙත්සමේ වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අර්ජුන ඔබේසේකර මහතා පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරමින් සඳහන් කළේ අදාළ පෙත්සම දෝෂ සහිතව ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම එය නීති විරෝධී පෙත්සමක් බැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. සියලු කරුණු සලකා බැලූ අභිභාෂණාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශයට පත් කිරීම එළඹෙන 22 වෙනිදා දක්වා කල් තැබීමටයි. මෙම ඉල්ලීම පිටිපස්සේ ඒකාබද්ධ විපක්ෂය ඉන්නවා කියලා ඊයේ අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කිව්වා. මං හිතන්නේ එතුමාත් කරන්නේ මේ ආණ්ඩුව එකතු වෙලා මේ ඡන්දෙට බය කරන සෙල්ලමක්. මොකද මෙම පෙත්සමේ ඉන්න පෙත්සම්කරුවන් 6 දෙනා බැලුවොත් ඉන් එක්කෙනෙක් මාතර ප්‍රදේශයේ රාජ්‍ය අමතිවරයෙක්ගේ සම්බන්ධිකන ලේකම්වරේ, තව කෙනෙක් බදුල්ල ප්‍රදේශයේ රාජ්‍ය අමතිවරයෙකුගේ සම්බන්ධිකන ලේකම්වරේ, තව කෙනෙක් ඉන්නවා කුරුණෑගල ඇමතිවරයෙක්ගේ ලේකම්වරේ. මෙන්න මේ වගේ පුද්ගලයින් දාලා තමයි ඉල්ලීම කළා තියෙන්නේ ගරු අධිකරණයට. මෙය සම්පූර්ණයෙන්ම මෙම ඡන්දයට බයේ, මෙම ඡන්දයට මුහුණ දී ගත නොහැකිව මෙම ඡන්දය නවත්තන්න දරපු ඉතාම නිර්ලජ්ජිත උත්සාහයක්. මේ ආණ්ඩුවේ කුප්‍රකට ප්‍රයත්නයක් බව මේ පෙස්සම් කරු 5 දෙනාගෙන් පෙනී යනවා. පැහැදිලිවම නිහින ලජ්ජිත වැඩක් කියලා තමයි අපිට මේක පේන්නේ. අධිකරණයට පෙන්වා සිටි අපේ නීතිඥ මණ්ඩලය මේ පෙත්සමම නීති විරෝධී කියලා. ඒකින්ද අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදීට ආදරය කරනවා නම්, ප්‍රජාතන්ත්‍රවාදී රකින්නවා නම් ආණ්ඩුවක් වැඩ කරන්න ඕනේ මෙහෙම නෙවෙයි. ආණ්ඩුව පැත්තෙන් මේ පෙත්සම ගොනු කරන්නේ. ආණ්ඩුව කියන්නේ දැන් පක්ෂ දෙකක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ගියාට පස්සේ ඉතුරු වෙන කණ්ඩායම. අපි ඉල්ලීමක් කරා ගරු අධිකරණයෙන් එක්සත් ජාතික පක්ෂයට මැදිහත් වෙන්න මෙම ඉල්ලීමට විරුද්ධව ඒ සඳහා අවසර ලැබුණේ යනවා අපි බලාපොරොත්තු වෙන සඳුදවන විට අපගේ මැදිහත් වීමේ පෙත්සම ඉදිරිපත් කරන්න. නමුත් චෝදනාවක් තියෙනවා ආණ්ඩුව පැත්තෙන් මේ පාර්ශවයේ මේ එක්සත් ජාතික පක්ෂයේ සීම සම්බන්ධ නැහැ. නීති විරෝධී ආකාරයට මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වෙන ආකාරයේ ඉල්ලීමක් තමයි අධිකරණය ඉදිරිපත් කළා තිබෙන නිසා අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන් සැලසුම් කළා තිබෙන ආකාරයට ජනවාරි මාසයේ කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පවත්වන්නට අභිභාෂණාධිකරණය පෙත්සම් කරුවන් ඉල්ලලා තියෙන සහනය ප්‍රතික්ෂේප කරයි කියලා අපි පැහැදිලිව කියනවා. මෙම දේශපාලනික අරමුණ පරාජය කළ යුතු. මේ අතර පළාත් පාලන සීමා නිර්ණ ගැසට් පත්‍රයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා. මේ රජයේ පළාත් පාලන මැතිවරණ කල් දැමීමත් ගත් උත්සාහය මුළු රටම අද පිළිකුල් කරනවා. එවැනි උප්පර වැටි අර එළඹෙන ජනතා බලවේගය මේ රජයට මැඩපත්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා නොබෝ දිනකින් මැතිවරණයක් පවත්වන්නේ නම් උපදේකට නඩුවක්. අධිකරණ ක්‍රියාදාමයක් කරා මේ ඡන්දය නතර කරන්න උත්සාහ කරන්නේ කවුද කියලා අද කියන්න ඕන.
සතුටිකාගේ අර මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමනි එහෙම නඩු පවරලා තියන්නේ ඔබතුමාගේ නෙමෙයි නං අපිට අහන් ඉන්නකෝ ඒ අය කවුද කියන කාරණේ අපිට එළදරව් කරන්න අපි හොයාගෙන දිනන කරුණු මේ ඉදිරිපත් කරපු පෙත් සම්කරුවන් ලක්ෂ්මණ යාපා අබේවර්ධන ඇමතුමාගේ පුතා පසඳ යාපා අබේවර්ධන දකුණු පළාත්සව මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා යොහාන් දනුෂ්ක අනිත් පුද්ගලයා කොට ඉන්න කෑගහනවා නේද කොට්ටාසේ දයාසිරි ජයසේකර ඇමතුමා මේවර මැතිවරණ ඉදිරිපත් කරන්න ඉන්න පුද්ගලයා යහපාල තුන්වෙනි පුද්ගලයා මේ ඩිලාන් පෙරේරා ඇමතුමාගේ මාර්ග සංවර්ධන අධිකාරියේ මේ මොහොතේ වැඩ කරන බණ්ඩාරවෙල ප්‍රාදේශ සභාවේ ඉන්න පුද්ගලෙක්. තව තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධ ඇමතිවරු මිසක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නෙවෙයි. ගරු නියෝජක කතානායකතුමනි මාර්ග සංවර්ධන අධිකාරිය මගේ නෙවෙයි. මාර්ග සංවර්ධන අධිකාරියට කට්ටිය පිරෙව්වෙත් මම නෙවෙයි. අනවශ්‍ය ආකාර මඩ ගහන එනවා නම් අපිට සූදානම් ඒද මඩ ගහන්න. හැබැයි ඔහු හාලියල පදිංචි කරුවේ. ඔය පෙස්සම දාලා තියෙන කෙනා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ ඡන්ද කල් දැමීම සඳහා දරන ප්‍රයත්නය කවුද කියන එක මේ සභාව දන්නවා. ඒ වගේ ලැජ්ජ සහගත වැඩ කරන්න එපා. එච්චරයි. හරි පැහැදිලි. කවුද ඡන්ද කල් දාන්න මේ නඩු ගොනු කරන්න කියලා. කවුරුනා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී යටපත් කරන්න උප්පරවැට්ටි ගහනවා නම් ඒ උප්පරවැට්ටියට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අපි කරන් කර පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට එල්ල වූ චෝදනාවට අද පස්වරුවේ ඔහු පිළිතුරු ලබා දුන්නා. මම හෙට පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාශයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අසංකල දෙන පුද්ගලයා මගේ ආසනයේ පුද්ගලෙක් චන්දිල්ලන් ඉන්න කෙනෙක්. මම මාස 4යි ගිහිල්ලා පොනොස්නෝ ආසනයට. ඔහු ඊට කලින් සම්බන්ධ වෙලා හිටියා යම් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් එක්ක. ඒ සම්බන්ධතාවය උඩ තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා නම් සිද්ධ වෙලා තියෙන්නේ. මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා කරුණාකරලා මාව මේකට ගාව ගන්න එපා. මොකද හේතුව මම කිසිම වෙලාවක මැතිවරණ කල් දාන්න සහයෝග දෙන කෙනෙක් නෙවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුණා. තවත් නම් තුනක් තියෙනවා. WDG විජේරත්න අංක 885 විලියම් ගොපල්ලෝ මාවත මහනුවර කියලා තිලින තෙන්නකෝන් පළාත් සභා අමාත්‍යවරයාගේ. ඉතාමත්ම සමීපතෙක් හැටියට තමයි කරුණු වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇඹිලි පිටිය මේ පෙත්සම්කරුවන් දිහා බැලුවම මාර්ග සංවර්ධන අධිකාරී සේවය කරන පුද්ගලෙක්. එනිසා අපිට සැකයක් තියෙනවා. ලක්ෂ්මන් කිරියල් ඇමතුමත් මේකට සම්බන්ධයක් තියෙනවද කියලා මාර්ග සංවර්ධන අධිකාරී මෑත කාලයේ සේවයට ගිය ඒ පුද්ගලයන් දෙදෙනෙක් මේ පෙත්සම්කරුවන් හැටියට ඉන්නවා. අද ආරංචි වුණා මේ නඩුව නොවැම්බර් මාසේ 22 වෙනිදා කැඳවන අවස්ථාවේ අපිට සැකයක් තියෙනවා තවත් මාස ගණනාවකට මේ මැතිවරණය කල් දාන්න කටයුතු කරයිද කියලා. අපි අජිත් පෙරේරා ඇමතුමටත් කියනවා එතුමා මේ පැමිණිල්ල දාන්න ඉස්සෙල්ලා තමයි එතුමා මාධ්‍ය සාකච්ඡාවට ගියේ. එනිසා අපිට සැකයක් තියෙනවා. ඇත්තට එතුමත් මේ ගැන දැනගෙන හිටියද කියලා. එතුමා ඇවිල්ලා ලැජ්ජයි කියලා ඒකාබද්ධ විපක්ෂ රැංගිලා දික් කරේ. අපි එතුමාට නැවතත් කියනවා අජිත් පෙරේරා ඇමතුමා ලැජ්ජයි. අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා හෙට දවසේ දිනේ නම් කරනවායි කියලා. එතකොට මේ නඩුව ගොනු කරන්න කල් දීලා මේ දිනේ දෙන්න හදනවාද කියන සැකේ රටේ ජනතාව තුළ මැතිවරණ කොමසාරිස් ගැන මතුවලා තියෙනවා. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ හෙට රැස්වන කොමිසම සාකච්ඡා කර මේ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි. කමිෂන් සභාවේ රැස්වීම සුපුරුදු පරිදියට පැවැත්වෙනවා. ඉදිරි ක්‍රියාමාර්ග කමිෂන් සභාව සාකච්ඡා කළා තමයි තීරණය කරන්නේ. අපි අධිකරණ ක්‍රියාමාර්ගය පිළිබඳව කිසිම දෙයක් පැවසීමෙන් වැළකී සිටීමට කැමැති. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඡන්ද විමසීම ඉතාම ඉක්මනින්ම නියමිත පරිදි අපට තියන්න පුළුවන් වේවි කියලා. 2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පනතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 58ක් පමණයි. මෙම පනතේ දෙවන වර කියවීමට අදාළ ඡන්ද විමසීම ආරම්භ වුණේ අද පසරු 5:30 පමණ. එහිදී පනතට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 58ක් පමණයි. මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අයවැයට ඡන්දය ලබා දීමට පාර්ලිමේන්තු සභාව ගැඹී රැඳී සිටියේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය භාවිත කළා. පක්ෂව ඡන්ද 151යි විරුද්ධව 58යි. Don't use the constitution as a means to power. So don't think we are against you. Please don't be against us. I'm appealing to genuine SLPers. Please support the making of this constitution. විපක්ෂ නායකතුමාගේ හැඟීම් බර කතාව අපිට අවබෝධ කරගන්න හැකි එවන් හැඟීමකින් යුක්තව කතා කරන්නේ ඇයි කියලා. ජනතාවගේ ආර්ථික හෝ වෙනත් ජයග්‍රහණ ගැන කිසිවක් කියන්නට මංගල සමරවීර ඇමතුමා අපෝසත් වූවත් මෙම හවුල් රජයේ එක් විශාල දශකමක් ගැන නම් ඔහු මහත් ආඩම්බරයෙන් කතා කළා. ආදායම් බදු, භාණ්ඩ සාසේවා බදු, රේගුබදු, සුරාබදු, දඩ මුදල්, රාජ්‍ය ගාස්තු යනාදී සියල්ලම වැඩි කරමින් රජයේ ආදායම
දැවන්ත අගයකට පත් කරගන්න බවද එතුමා මේ සභාවට ප්‍රකාශ කළා. මෙලෙස අසීමිත ලෙස ජනතාවගෙන් සූරා ගන්නා මේ මුදල් වලින් මේ නාස්තිකාර වංචනික හවුල් රජය කර ඇති සංවර්ධනයේ වැඩ මොනවාද? ඇමතිවරු වෙනුවෙන් සිය ගණනින් නව වාහන නම් ගත්තා. රටේ නායකින් එකින් එකට ගැටලු හුවමාරු කරගන්නවා. මට සහ පසුගිය රජයට චෝදනා එල්ල කරනවා. අප රටේ උපාය මාර්ග සම්පත් වල නිත්‍ය උරුමකාරයන් අප රටේ සමස්ත ජනතාව. කලින් කලට පත්වන රජයන් එම ජාතික සම්පත් වල බාරකරුවන් පමණයි. බාරකරුවන්ට තම බාරේ යටතේ ඇති සම්පත් විකිණීමට හෝ අන්සතු කිරීමට අයිතියක් නොමැත. හවුල් අන්ලුගත් මහ විශාල ණය හරහා මහ පොළොවේ පුංචි පිහිනුම් තටාකයක්වත් පොඩි ජෙනරේටරයක්වත් අඩිපාරක්වත් හදලා තියෙනවද? මේ ණයට ගත් සල්ලි වලට මොකද වුනේ? වැඩි කාලයක් යන්නට මැත්තේ මෙම චක්‍රයෙන් අප රට ගලවා නොගත හොත් කිසිදා රට ගලවා ගත නොහැකි භයානක තැනකට යොමු වෙනවා දනුමානය. මුදල් අමාත්‍යවරයා මේ අයවැය ලේඛන ඉදිරිපත් කරමින් කෙනා ගරු කතානායකතුමනි රුපියල් බිලියන 7000ක ණය ආපසු ගැනීමට ඇත. හැබැයි රවි කරුණායක මහත්මයා අයවැය ලේඛන ඉදිරිපත් කරන වෙලාවේ මොකද්ද කිව්වේ? 2015 වර්ෂයේ අවසන් වෙනකොට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475යි. මාර්තු මාසයේ 8 වෙනිදා 2016 අග්‍රාමාත්‍යවරයා කියනවා ඒ ණය වලටත් වඩා වැඩියෙන් බිලියන 1042ක් හෙළි වෙලා තියෙනවා කියලා. අපේ ණය ප්‍රමාණය කීයද? කීයද ණය? කවුරු හරි දන්නේ ඇමතිවරයෙක් නැගිටලා කියන්න. මේකයි ණය කියලා රට. මම පොඩි වෙලාවක් දෙනවා නැගිටින කවුරු හරි ඇමතිවරයෙක්. කීයද සභා නායකතුමා? මම කියනවා වගේ කීමෙන් මේ අයවැය ලේඛනය කියන කතාවේ වැරදි කියලා. බිලියන 7000ක් නෙවෙයි ණය. 2017 ආදායම වගේ 79%ක් ණය ගන්න. 2018 ආදායමින් 81%ක් ණය ගන්න. තමුන්ආසල මේ අයවැය ලේඛන අය කියලා කියන්නේ මොකක්? අය කියන්නේ ණය. දැන්දී අපි කතා කරන්නේ අවුරුදු 3කට ගෙවන්නට තියෙන ණය ප්‍රමාණය විතරයි. ඒ කියන්නේ 2018, 2019 සහ 2020 කියන වර්ෂ තුනට ගෙවන්න තියෙන ප්‍රමාණය බිලියන 7000කට ආසන්නයි. ණය තොගය ට්‍රිලියන 10.2කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අපි හයිබ්‍රිඩ් වාහනේ තියෙන ලෝන් ටු වැලියු රේෂියෝ එක පොඩ්ඩක් වෙනසක් කරා. හයිබ්‍රිඩ් වාහනයකට දැන් තියෙන්නේ 50%. අද රාත්‍රියේ සිට හයිබ්‍රිඩ් වාහන 70%30 දක්වා ඒක අපි වෙනස් කරනවා. තමන්ගේ පෞද්ගලික භාවිතයට ඕඩර් කරපු වාහනයක් නම් අර ඊට ඉස්සෙල්ලා තිබුණ ඒ විදිහටම මේ අයට මේ වාහනේ ලබා ගන්න පුළුවන්. මේ ලංකාවේ කරන ඒ වාහන ඒ වල තියෙන බද්ද 40% දක්වා වැඩි උනායි කියලා මගේ කතාවෙදි කියුණා. ඒක මම නිවැරදි කරනවා. ඒ 30 ඒ 30 ඒ ආකාරයටම වෙනස් නොවි තියෙනවා. ෆෝක්ස්වැගන් කර්මාන්තය අපි ගේන් ඩීටී ෆෝක්ස්වැගන් කර්මාන්තය එකේ ඉඳලා 3ට ඇද වැටුණා. ඒකේ අවසනාව අපිට නෙමෙයි පක්ෂයට නෙමෙයි රටටයි ඒක ලැබුණේ. අද බැඳුම් කර කොමිසමේ කියලා තියෙනවා සුජීව සේනසිංහ ඇමතුමා 47 වතාවක් අර්ජුන ඇලොසිස්ට කතා කරා කියලා දුරකතනෙන්. ඒක අරයක් නෙමෙයි. ඔයාගේ තාත්තා ගැහුවා ගැහිලා අපි කතා කරන්නේ හරිද? ජපාන් නැවුටි කෙනකොට සැසිමි බාණ්ඩ කියලා තාත්තා නඩුව කරේ මම. මහින්ද දේශකර මහත්තයා නඩුව කරේ මම. හරිද? නැව් 7ක් බාණ්ඩ කියලා පගා ගත්තේ ඔබතුමාගේ තාත්. නිකන් බොරු මඩ ගහන්න එන්න එපා. මඩ ගහන්න බැරි මිනිස්සුන්ට. හරිද? ඔබ ඔබතුමාට අපහාසයක් නෙමෙයි කරද්ද බැඳුම් කර කොමිසමෙන් කියපු දේ මම ඔබතුමාගේ ඇහුවේ. කිසිම තැනක එහෙම කතාවක් වෙලත් නැහැ. මම ඔබතුමාට මඩ ගහන්න නෙමෙයි තාත්තා කරපු වැඩේ කිව්වේ. දෙයින් දෙකක් මඩ ගැහිමක් නෙමෙයි. මහින්ද කෑ ගන්න එපා. ඔයාමගේ යාළුව හරිද? හමුදා මූලස්ථානේ වික්කා. මේ හමුදා මූලස්ථානේ කියලා මෙයාගේ නායකයා අද කියලා විරුද්ධ කරන්න ඕන. මොකද? ශැංග්‍රිලා විරුද්ධ කරන්න කි අපි ඒක දුන්නේ නැහැ ඊට පස්සේ. මොකද කරේ? අපි බද්දක් ලෙස ඔබතුමාලා සින්නක් කර දුන්නේ. ක්‍රිස්ගේ ඔබතුමා කියා ගත්තද? මිලියන 400ක් ඔබතුමා දාගත්තේ නැද්ද බැංකුවට? නැග ඉඳ ගන්න. ඒසී කාමරවල අඩුව ගානේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ වාක්‍යයක් දන්නේ නැහැ. මම මෙතුමාට කියනවා මෙතුමා මට දාන චෝදනාව ඔප්පු කරගන්න. හැබැයි ඔබතුමා ඇලෝසියල්ට 47 වතාවක් කෝල් කරපු ගන්නද නීතිපති දෙපාර්තමේන්තුවේ කොමිසමට දාලා එන්න පුළුවන් නම් ගන්න ගන්න දේසි ආච්චිට ඉන්න දෙන්නේ ලැජ්ජ නැති තුට්ටු දෙකේ මැණික් මලර දුන්නා බැසිල් දුන්නා ඉතුරු ටිකට ගෝට දුන්නා ආශ්‍යාත්‍රා වලට බෙල්ලේ දාගෙන වැල දා ගන්න ඔය රතු පාට මේක කුරක් ගන්න නෙවෙයි ඔක ඔක බෙල්ලේ වැල දා ගන්න කෙනා බාලේ හරි මම ඒක කියන්නේ හැලිය ඔබතුමාගේ ඇලෝසියල් 47 කෝල් කරලා නැද්ද කියලා කියනවා මට ගොඩක් තියෙනවා මට ගොඩක් ඉඳගෙන මඩ ගන්න එන්න එපා හරිද තාත්තා දිගයි ගෙදර යවි නඩේම හොරගම් කරපු ඉඳා ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තිබුණා ඔබතුමා 44 වතාවක් අයින්ද රාජපක්ෂ මහත්තයා ගැන කිව්වේ ඔයාගේ අක්කා ගැන කතා කරේ නැහැ වස්තුවේ ඔයාගේ අක්කා ගැන කතා කරේ නැහැ අපි ඒ කාලේ දුන්න ගේව මතක් වුණා ආපහු ඔබතුමාලා ඇවිල්ලා මට ජීවයක් දුන්නා ජවයක් දුන්නා රගර් ගා එකට රගර් ගාපු පුද්ගලෙක් නේ නෑ 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 මම කියලා නෑ තොප්පිය දාන උඩ දැන් දාගන්න දැන් දැන් කරපු එක දන්නවනේ කරපු එක දන්නවා නාම රාජපක්ෂ මහත්තයා කරපු එක දන්නේ නැහැ කොන්ද දිනන නම කියන්න කරු කතා නැහැ කොහොමද ඔය සෙල්ලම් විනාඩි 3ක් නම කියන්න නම කියන්න අහන්න අහන්න කාගෙන්ද බාප්පගේ මාමගෙන් අහන්න අපි කියන්නේ නම් කන්නාඩියෙන් බලන්න කියලා කියනවා ඒ ඔයයි කියලා ඔයර තේරෙයි කන්නාඩි ගාවට යන්න ඕනේ නැහැ පාර්ලිමේන්තුවේ කරු කතා නැහැ කොහොමද නම කියන්න බය නැත්තම් නම කියන්න කියන්නේ මෙතන බොරු චෝදනා නැගලා බොරු අපහාස කරලා ඇස් වෙන එපා කියන මිනිස්සු පාර්ලිමේන්තුවේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර මැදිහත් කරුවෙකු වශයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව අමාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මාධ්‍ය වෙතින් වාර්තා කරනු ලැබුවා ඔබතුමා ඒකාබද්ධ විපක්ෂයේ සමග සාකච්ඡා කරන ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය කොහොමද සහභාගී වෙන්නේ කියලා. මම වරප්‍රසාද කමිටුවට ගිහලා එළියට එන්න හදනකොට ප්‍රියංක රජාරත්න කවුරු හරි දුවගෙන ඇවිල්ලා කිව්වා මේ හිටපු ජනාධිපතිතුමා කතා කරනවා පණිවිඩයක් දෙන්න තියෙනවායි කියලා. මම ගියා මොකද පණිවිඩය කියලා. අහන් පොඩ වාඩි වෙන්නයි කිව්වා. සාකච්ඡා කළා මේ ප්‍රචාරය යනවා හැමතැනම මෙහෙම කමිටුපත් කළා අය මෙහෙමයි කියලා. නමුත් ඒ කමිටුවල ඉන්න පිරිස් සමහර අය කැමති නෑ මේවට සම්බන්ධ වෙන්න. ඉතින් ඒක නිසා ලිඛිතව යම් යෝජනාවක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කළා. එතකොට ඒ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න පුළුවන් කියලා. අපේ පැත්තෙන් ඒ ওই කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක හැට කටයුතු කරන්නේ නිමල් ශ්‍රීපාලසිල් ඇමතුමා. ඒ නිසා එතුමාට මම දැනුම් දෙන්නම් කිව්වා. ඒක එවන්න ඕනේ කාටද කියලා හැම ශ්‍රී ලංකා දහස් පක්ෂයේම අනුශාසකනේ මහින්ද රාජපක්ෂ මහතුමා. ඉතින් එතුමාට එවන්නයි කියලා කිව්වා. ඉතින් ඒක මම දැනුම් දුන්නා නිමල් ශ්‍රීපාලසිල් ඇමතුමාට. මිනිත්තු 5කට වඩා මම උතන හිටියෙත් නැහැ. මම කිසිම යෝජනාවක් ඉදිරිපත් කළේ නැහැ. මොකද යෝජනා ඉදිරිපත් කරන්න මට බලයක් නැහැනේ. හැබැයි දැන් මම නිකම්ම නිකන් සුසිල් ප්‍රේම ජයන්තනේ සම කැබිනට් ප්‍රකාශක ශ්‍රී ජයසේකර මහතා ඔබතුමා මැදිහත්කරුවෙක් විදියට ඉන්නවා අය නේ නේ මට යම් කාරණයක් කිව්වොත් එහෙම ඒක අපිට දෙපාර්ශ්වයටම sannivedanaya කරගන්න පුළුවන් එහෙම කවුරු හරි ඉන්නත් දෙපෑනේ ඒ කියන්නේ ඔබතුමා අතරමැදියෙක් වෙන්න සූදානම් මේක වගකීම පවරන්න ඕනේ නිකම් බෑ කලින් සෙනෙම අපි මේ වගකීම් හරියටම ඉටු කළා එහෙම නැත්නම් අද 95ක් සඳහන්ෙන් පාර්ලිමේන්තු ඉන්නෙත් නැහැ ඔය බොහෝ දෙනා ජාතික ලයිස්තුවෙන් ඉන්නෙත් නැහැ සුසිල් ප්‍රේමජයන්ත කියන චරිතය කැපිලා වගේද වර්තමාන ආණ්ඩුවෙන් ඒ කැපිලා නෙමෙයි පසුගිය මහමැතිවරණයෙන් පස්සේ ඊට කලින් අපි දරපු වගකීම් බාරගත්තයි ඉන්නෝ ඉතින් එහෙම වගකීම් තීනයි දැද්දී ඒවතුලට බාධා වෙන්න මම කැමති නැහැ. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පැතීමේ පින්කමක් අද පස්සරුවේ පැපිලියාන සුනිත්‍රා දේවී පිරිවෙනේදී පැවැත්තුණා. පින්කමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් විමසුවා. පහුගිය දවසේ සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරා ඔබතුමාලා සමග විශේෂ සාකච්ඡාවක් තිබුණා. නෑ නෑ විශේෂ සාකච්ඡාවක් තිබුණා. අපි එන්න කිව්වා එතුමා ඇවිල්ලා වාඩි වෙලා අපි හෙව්වා මොනවද යෝජනා කියලා. මොකද අපිට ලිඛිතව තිබුණ නැති නිසා අපිට යෝජනා තියෙන්න බෑ. ඔහු අතරමැදියෙක් විදියට දැන් කටයුතු කරනවාද? නෑ නෑ මේකේ ඩීල් නෑ. මේ අතර චීන ශ්‍රී ලංකා ද්විපාක්ෂික සබඳතාෙහි තවත් පියවරක් ලෙස සංවිධානය කරන බීජිං ආහාර ප්‍රදර්ශනයේ දියත් කිරීමේ උත්සවයේ කොළඹ දීපවති අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද එක්ව සිටියා. රටේ නිසි පරිදි තෙල් තුග පවත්වාගෙන යාමට නොහැකි වූයේ කංජ තෙල් සංස්ථාවේ පරිපාලන නිලධාරීන්ගේ වරදින් බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම් මහතා පවසනවා. පෙට්‍රල් හිඟය පිළිබඳව සෙවීමට පත්කළ අමාත්‍ය අනු කමිටු වාර්තාව අද මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපිට ගබඩා කරන්න පුළුවන් මෙට්‍රික් ටොන් 90000ක් මේ 20000 ආවත් තව 70000ක හිස්තැනක් පුරවන්න තියෙනවා. එහෙනම් මුළු රටම ඉතාම අවදානම් තත්වයකට පත් කරා ආරක්ෂිත සංචිතයක් තිබුණෙම නැහැ. ඉතින් ඒක පරිපාලනයකට කිසි විදියකින් සමාව දෙන්න පුළුවන් තත්වයක් නෙමෙයි. මොකද ඒගොල්ලගේ ප්‍රධාන කාර්යය ඒකයි. බොහෝ රාජ්‍ය ආයතන කරන දේ තමයි හිගයක් ඇති වුණාම වැඩි මිලට කෙටි කාලීනව ස්පොට් පර්චේසස් වලට යන්නේ. ඒ ක්‍රමයේ දූෂණයට මුල හදිස තත්වයක් ඇති වෙන්නත් පුළුවන් ඇති කලන්නත් පුළුවන්. ඔන්න අපේ ආයතන කරන වැඩ අතිරික්ත දහස් ගණන් සේවකයෝ බදවාගෙන හැම එක්කෙනාටම ඕගොල්ලෝ තුන් ගුණයක් පඩි ගෙවාගෙන එහෙමත් කරලා මේ ස්පොට් බයින් වලට යනවනම් මේකේ මොකෝයි හරි ලෙඩක් තියෙනවා. තිරිකුණා මල්ලේ 100 ගාණක් හදලා තියෙනවා ගබඩා. ඉතින් ඒවා කැලේට ගිහිල්ලා. මේක තමා හෙඳ ගහන අපරාධයක්. එතකොට විශේෂාරයවතුමාගේ වගකීම හරියට සිද්ධ වෙලා නැහැ නේද? එතුමාට වගකීම තියෙනවා මේක හොයලා බලන්න. මුළු රජයේම විශාල අපවාදයකට ලක් වුණා මේක නිසා. මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලදී ආණ්ඩුවට චෝදනා කරන්නේ නිවැරදි කළමනාකරණය නිවැරදි පාලනය නැහැ කියලා. සම්පූර්ණයෙන් දුර්වලතාවය. මම නැහැ කියන්නේ. රාජ්‍ය ආයතන ගොඩනැගිලිවල තත්ත්වය පිළිබඳවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ගොඩනැගිලි ඉදිකරුනේ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් හරහායි. විවෘත කිරීමටත් ප්‍රථම මෙම ගොඩනැගිලි ඉරිතලා පුපුරා ගොස් ඇති අතර මේ වන විට එම පිපිරීම් මකා දැමීමට කම්කරුවන් ක්‍රියා කරනවා.
ඔබ මේ දකින්නේ අලුතින් ඉදිකරන ලද ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල සහ පුස්තකාල ගොඩනැගිල්ලයි. ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 59.5ක්. එවන් දැවැන්ත මුදල් සම්භාරයක් වැය කර ඉදිකර ඇති මෙම පුස්තකාල ගොඩනැගිල්ලට නියමිත පරිදි වාතාශ්‍රය ලැබීමට ජනේල තැබීමක් සිදු කර නැහැ. පුස්තකාල ගොඩනැගිල්ලට නියමිත පරිදි වාතාශ්‍රය ලැබීමට ඉඩකඩ නොතැබීම සම්බන්ධයෙන් මෙහි අධීක්ෂණ ඉංජිනේරුවරයෙකුගෙන් අප විමසීමක් කළා. මේකනේ පුස්තකාල හදපු ගොඩනැගිල්ල පාවිච්චි කරන්න එන්නේ කුඩා දරුවෝ. කරන්ට් එක ගියොත් මේක පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා නේද? ෆික්ස් බ්ලාස්ට් එක ඔක්කොම අරින්න පුළුවන් විදිහට හදනවා. ඒ දැන් නැවතනේ හදන්නේ නැහැනේ. නැවත කඩන්න සිද්ධ වෙනවානේ. ඒක අපිට සැලසුම් එකක් දාපුව කරේ. ඒ ප්ලෑන් එක ඕගොල්ලෝ නෙමෙයිද? මේක ප්‍රධාන කාර්යාලය ආකෘතියක් තියෙනවා. ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ඊට අවශ්‍ය පරිදි වාතාශ්‍රය ලැබීමට ඉඩ පහසුකම් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු කාරණාවක් නොවේ. සීතකාමරවල සිට සැලසුම් අඳිනා මහත්වරුන් භූමියේ දුෂ්කරතාවන් වටහා නොගැනීම හරහා අවසන පීඩාවට පත්වන්නේ සේවා ලබා ගැනීමට පැමිණෙන මහ ජනතාවයි. සාමාන්‍යයෙන් උණුසුම් දේශගුණික රටාවක් පවතින මේ ප්‍රදේශයට මෙම ගොඩනැගිලි සැලසුම් කොතෙක් දුරට ගැලපේද? ඉදිකිරීමට පෙර බලධාරීන් මේ ගැන සැලකිලිමත් නොවීම හරහා නිකරුණේ විනාශ වී යන්නේ මෙරට බදු ගෙවන මහ ජනතාවගේ මුදල් නොවේද? තනමල්විල සමුපකාරයෙන් පරිභෝජනයට නුසුදුසු නියං ආධාර ලබා දීම හේතුවෙන් ඊයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. තනමල්විල උස්ගල ගම්මානයේ වැසියන්ට තනමල්විල සමුපකාරයෙන් ලබා දුන් නියං ආධාර පරිභෝජනය සඳහා නුසුදුසු බව පවසමින් ඊයේ පස්වරුවේ විරෝධතාවක් පැවැත්ුණේ තනමල්විල ඇඹිලිපිටිය මාර්ගය අවහිර කරමින්. එම ස්ථානයට තනමල්විල සමුපකාරයේ සභාපතිවරයා ඇතුළු පිරිසද පැමිණි අතර ඔවුන්ට විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධය එල්ල වුණා. පසුව තනමල්විල ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ සියලු දෙනාටම ලබන අඟහරුවාදා නැවත සහනාධාර ලබා දෙන වූ පොරොන්දුව මත පිරිස විසිර ගියා. පසුගිය දිනයන්හි යාපනයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා යාපනයේ පොලිස් කොට්ටාසයට අයත් සියලු නිලධාරීන්ගේ නිවාඩුද අවලංගු කර ඇති බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. බවුනියාව ඉරට්ට පෙරියකුළුම් පැරකුම් මහාවිද්‍යාලයේ පැවති උත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිත අමුතා ලෙස සහභාගී වූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස් සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ අතර පසුව ජාතික කොඩිය ඔසවනු ලැබුවේ විදුහල්පතිවරයා විසින්. සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා දුන් විසඳුම තමන්ව කළ රැවටීමක් බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරනවා. හර්ෂ ශිර ඇමතිවරයා අවස්ථා දෙකදී මේ ලිපි නිකුත් කරා. දුර මේ දෙක සම්බන්ධ වෙන්න බෑ කියලා තමයි අපි කිව්වේ. මොකද මේ ලියවිල්ල අපි ප්‍රතික්ෂේප කරා. දැන් නඩුවට මේ ලියවිලි දෙකම දාලා අපිට කොලේ වහන්න හදනවා නම් නැවත ලබන සතියේ සිට සරණ ක්‍රියාමාර්ගවලට එළබෙන්න ශිෂ්‍යාපාරයේ විදියට කිසිම විවාදයකින් තොරව අපි සූදානම්. ගලේවිල දඬුබැඳී රූප ප්‍රදේශයේ වනාලි පළවැහැරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ වනජීවි නිලධාරීන් 15 දෙනෙකු අදාළ මෙහෙයුම තාවකාලිකව අවසන් කර පිටත් වෑමට සැරසුණු අවස්ථාවේදී ගම්වාසීන් ඔවුන් දඬුබැඳී රූප විහාරස්ථානයේදී සිය ග්‍රහණයට ගනු ලැබුවේ වනාලි මෙහෙයුම මුළුමනින්ම අවසන් නොකිරීමට විරෝධය පළ කරමින්. සමගින් හිරු ප්‍රවෘත්ති අදට අවසන්. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙටත් සවස 6:55ට. සුභ රාත්‍රියක්.